රජයකට පුළුවන් කමක් නැහැ එහෙම හිතර හිතර වෙලාවට විදුලි බිල වැඩි කරලා නඩු කරන්න. මේ අමාත්‍යංශයේ විශේෂම විදුලි බල ක්ෂේත්‍රයේ පිළිබඳව තියෙන ප්‍රධානම නියාමන ආයතනය තමයි මහජන උපයෝගිතා කොමිසම. එතන මහජන උපයෝගිතා කොමිසමේ කාර්යභාරය ඉෂ්ට වෙලාද තියනවාද කියන සැකය අද ජනතාව තුල තියෙනවා. මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල සංශෝධනයේ පමණක් නෙමෙයි. ඔවුන්ගේ තමයි වගකීම තියෙන්නේ මේ රටේ අවශ්‍ය විදුලි ජනන සැලසුම ක්‍රියාත්මක වෙනවද? ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ අරගෙන තියනවද? ඒ සඳහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා කියන එක පසු විපරම් කිරීමේ කාර්යභාරය තියෙන්නේ ස්වාධීන කමිෂන් සභාවට. දැන් මේ බොහෝ වෙලාවට අපි කතා කරනවා කොමිෂන් සභාව ආව නම් හොඳයි කියලා. හැබැයි මට නම් පේනවා මේ කොමිෂන් සභාව නම් නොතිබුණා නම් හොඳයි කියලා. කොමිෂන් සභාව තියෙන්න ඕන. සමහර කොමිෂන් සභා තියෙනවා ඒකෙන් අපිට කාර්යභාරයක් වෙනවා. හැබැයි මහජන උපකේදා කොමිසමේ ඒ කාර්යභාරය වෙලා නැහැ. මම ඒක හැම නිලධාරියෙක්ම ඇඟිලි දික් කරන්නෙත් නැහැ. ඒක අපිත් ගත්ත වැඩදි තීන්දුව තියෙනවා. ඔබතුමන්ලා පිප ආණ්ඩුවේ ඉන්නෙද්දි ගත්ත වැඩදි තීන්දුවක් තියෙනවා. මේකට පත් කරන පුද්ගලයෝ ඒ විෂය පිළිබඳ දැනුමක් නැත්තම්, ඒ විෂය පිළිබඳව අත්දැකීමක් නැත්තම්, අවබෝධයක් නැත්තම්, ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැත්තම් අවුරුදු පහකට වැඩක් පත් කරාට වැඩක් වෙන්නේ නැහැ. දැන් ඇමතිවරු නම් මාසෙන් මාසෙට වෙනස් වෙනවා, අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා, ආයතන ප්‍රධානින් වෙනස් වෙනවා. හැබැයි මහජන උපකිතා කොමිසම නෙමෙයි. පත් කරන සභාපතිර අවුරුදු පහක් ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලේ ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ වගකීම පැහැර හැරපු නිසා අද මේ தත්ත්වය උද්ගත වෙලා තියෙනවා. ඒ නිසා තමයි 2013 ඉඳලා අවුරුද්දෙන් අවුරුද්දෙන් හෝ මාස 6න් 6ට කරන්න තිබුණු විදුලි බිල සංශෝධනය නොකරපු හින්දා 2022 අගෝස්තු මාසේ කරපු සංශෝධනයේදී විශාල බරක් ජනතාව මත පටවන්න සිද්ධ වෙලා තියෙනවා. මේක ක්‍රමානුකූලව කරගෙන ආවනම් ආදායමට ගැලපෙන විදියට මේ අපේ වියදම් කළමනාකරණය කරගෙන ඒක කරගෙන ආවනම් මේ බර වැටෙන්නේ නැහැ. ඒ නිසාද ජනතාව අසීරුතාවට පත් වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා. හැබැයි මේක නොකර ඉන්න පුළුවන් කමක් නැහැ විදුලි බල මණ්ඩලයටත්, රටටත්, රජයටත්. මොකද රජය දැනටත් මේ විදුලි බල සංශෝධනය කරාට පස්සෙත් ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි දැන් අපි පහුගිය අගෝස්තු මාසේ සංශෝධනයක් කරා. හැබැයි ඒක විදුලි බල මණ්ඩලයේ ඉල්ලපු සංශෝධනය නෙමෙයි මහජන උපකිතා කොමිසම දුන්නේ. විදුලි බල මණ්ඩලයේ ඉල්ලුවම රුපියල් බිලියන 850ක් අපිට වැය වෙනවා. ජනවාරි මාසේ තිබුණු, අප්‍රේල් මාසේ තිබුණු ගල්ලංගුරු මිල, ඉන්ධන මිල, දැවිතෙල් මිල මේ මිලත් එක්ක රුපියල් බිලියන 850ක් වැය වෙනවා. අපිට අනිත් පැත්තෙන් එන්නේ විදුලි තිබුණු බිලත් එක්ක තියෙන රුපියල් බිලියන 250යි. ඒ මේ අඩු වෙච්ච බිලියන 600ක ප්‍රමාණය දෙන්න කියලා කිව්වම දුන්නේ බිලියන 250යි වැඩි කළ දුන්නේ. එතන 850ක් වැය වෙනවා ඒ වෙලාවේ. 500යි මේ සංශෝධන ඇතුළේ දුන්නේ. හැබැයි ඒක ගණනේට ලක් කරෙත් අර ගල්ලංගුරු වැඩි වෙච්ච මිල, ඉන්ධන වැඩි වෙච්ච මිල, දැවිතෙල් වැඩි වෙච්ච මිලට නෙමෙයි. දැන් බහුගේ ජනවාරි මාසේ ගත්තොත් එimhe ජනවාරි මාසේ ගල්ලංගුරු කිලෝ එකක් රුපියල් 24යි. දැන් කිලෝ එකක් 114යි. පහුගිය ජනවාරි මාසේ ඩීසල් ලීටරයක් රුපියල් 139යි. දැන් රුපියල් 435ක් මොලා තියෙනවා. දැවිතෙල් තිබුණේ රුපියල් 120ක ආසන්න මුදලක. දැන් දැවිතෙල් රුපියල් 320කට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ වැඩිවීම 3 ගුණයකින් 4 ගුණයකින් වැඩිවීම කල්පනා කරලා නෙවෙයි මේ සංශෝධනයත් කරලා තියෙන්නේ. ඒ නිසා කවුරු අකමැති වුණත්, කවුරු මේ විෂය බාර ඇමතිවරයා බවට පත් වුණත්, කවුරු මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුණත්, කවුරු මේ රටේ මුදල් ඇමතිවරයා බවට පත් කරත්, කවුරු මේ රටේ ආණ්ඩු කරත් මේ විදුලි බිල නැවත වතාවක් සංශෝධනය කරන්න නැතුව යන්න පුළුවන් කමක් නැහැ. ජනනය කරන්න බෑ. දැන් විදුලි බල මණ්ඩලයේ පහුගිය සතියේ අපි රාජ්‍ය අමාත්‍යතුමලා දෙන්නයි අපි සාකච්ඡාවක් තිලා අපි ලේකම්තුමයි අපි කිව්වා මේ අපිට දෙන්න ලබන අවුරුද්ද ජනන සැලසුම දෙන්න. කොහොමද අඛණ්ඩ විදුලිය ලබා දෙනව නම් පැය 24 විදුලිය ජනතාව ඉල්ලන්නේ. පැය 24 විදුලිය දෙන්න බැරි නම් විදුලි බල මණ්ඩලයක් තිබිලා වැඩක් නැහැ. එක සේවා ආයතනයයි තියෙන්නේ. ඒක පැය 24 විදුලිය දෙන්න බැරි නම් වැඩක් නැහැ ජනතාවට. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.